සුබ දවසක් හැම දෙනාටම ගනෝජය YouTube channel එකට ඔයාලා ආවදත් සුපුරුදු විදියට සාදරයෙන් පිළිගන්නවා. අපි හැමෝගෙම ගෙවල්වල වටින කියන දේවල් ජලයෙන් ආරක්ෂා කරගන්න ඕනේ. ඒක වැසි ජලයෙන් වෙන්නත් පුළුවන්, එහෙමත් නැත්නම් ඔයාලා භාවිතා කරන වතුරෙන් වෙන්නත් පුළුවන්. ඔයාගේ නිවසේ හරි ගොඩනැගිල්ලේ හරි වහලේ හැදලා තියෙන්නේ ඇස්බස්ටස් ෂීට්ස් වලින් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් යකඩ තහඩු වලින් වෙන්නත් පුළුවන්. ඇලුමිනියම් ෂීට්ස් වලින් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් උළු වලින් වෙන්නත් පුළුවන්. ඔය කුමන ආකාරයේ රූෆින් මැටීරියල් එකක් වුණත් ජලයට ඔරොත්තු දෙන විදිහටයි නිපදවලා තියෙන්නේ. හැබැයි මේ රූෆින් මැටීරියල්ස් වෝටර් රෙසිස්ටන්ට් වුණාට ඉදිකිරීමේදී නියමිත ප්‍රමිතියට ඉදිකිරීම කටයුතු සිද්ධ කරන්න ඕනේ. ඒකට හේතුව තමයි ෂීට් එකට ෂීට් එකක් සම්බන්ධ වීමේදී, එහෙමත් නැත්නම් උළු කැටයකට තවත් උළු කැටයක් සම්බන්ධ වීමේදී හෝ වාතයට නිරාවරණය වෙන කවුළු පිහිටලා තියෙනවා නම් අන්න ඒ දේවල් හරියටම ඉදි කරන්න ඕනේ. හැබැයි ඔයාගේ වහලය එහෙමත් නැත්නම් රූෆ් ටොප් එක කොන්ක්‍රීට් ස්ලැබ් එකක් නම් අනිවාර්යයෙන්ම ඔයා වැසි ජලයෙන් හෝ භාවිතාවන ජලයෙන් ආරක්ෂා කරගත යුතුයි. මෙන්න මේ වගේ අවස්ථාවල ඔයාට අත්‍යවශ්‍යම වන, ඒ වගේම ඔයාට නැතුවම බැරි අංගයක්, ඒ වගේම ක්‍රමවේදයක් තමයි වෝටර් ප්‍රූෆින් එකක් කියලා කියන්නේ. ඔයාගේ නිවස හරි ගොඩනැගිල්ල හරි තනිතට්ටුවක් නැතුව දෙමහල් හෝ ඊට වඩා මහල් ප්‍රමාණයකින් වැඩි ඉදිකිරීමක් නම් බොහෝ දුරට උඩු මහල්වල බැල්කනීස්, ඕපන් වෙරන්ඩා එකක්, ඒ වගේම ඕපන් ලොබි එකක්, ඒ වගේම තමයි නිවසර වාතාශ්‍රය සහ හිරුවෙළිය ලැබීම සඳහා නිර්මාණය කරපු ඩක්ට් එකක්, ඔන්න ඔය වගේ අවස්ථාවල වෝටර් ප්‍රූෆින් එකක් අනිවාර්යයෙන්ම කළ යුතු වෙනවා. මොකද්ද මේ වෝටර් ප්‍රූෆින් එකක් කියලා කියන්නේ? ඔයාගේ නිවසේ හරි ගොඩනැගිල්ලේ හරි යම්කිසි වස්තුවක් හෝ ව්‍යුහයක්, ඒ කියන්නේ බිත්තියක් වෙන්න පුළුවන්, අත්තිවාරමක් වෙන්න පුළුවන්, වහලය වෙන්න පුළුවන්, බිම්මහලේ පොළොව වෙන්න පුළුවන්, ඒ වගේම උඩුමහලේ යම්කිසි කොටසක් වෙන්න පුළුවන්. මෙන්න මේ ආකාරයේ ඕනෑම දෙයක් හෝ ඕනෑම අවස්ථාවක් ජලයෙන් හෝ තෙතමනයෙන් ආරක්ෂා කරගැනීමේ ක්‍රියාවලියට තමයි අපි කියන්නේ වෝටර් ප්‍රූෆින් එකක් කියලා. ඔය වෝටර් ප්‍රූෆින් එකක් ආකාර කිහිපයකට කරන්න පුළුවන්. ඒ කියන්නේ ක්‍රමවේද ගණනාවකට කරන්න පුළුවන්. හැබැයි තෙතමනය, ජලයේ රැඳෙන ස්වභාවය සහ අවස්ථාව අනුව ඒ ක්‍රමවේද එකින් එකට වෙනස් වෙනවා. හැබැයි හොඳට මතක තියාගන්න, මේ මොන ක්‍රමවේදය ඔයා අනුගමනය කළත් ප්‍රමිතියෙන් උසස් ජල ආරක්ෂණ අමුද්‍රව්‍ය භාවිතා කරනවා වගේම ඒ නිෂ්පාදන ආයතනය විසින් ලබා දෙන උපදෙස් හරියටම නිසියාකාරව පිළිපැදිය යුතුයි. ඒ විතරක් නෙමෙයි, මේ කාර්ය සඳහා විශේෂ පුහුණුවක් ලැබපු හොඳ අත්දැකීමක් ඇති කණ්ඩායමක් හෝ ආයතනයක් අනිවාර්යයෙන්ම තෝරාගත යුතුයි. බොහෝ දුරට ඉහළ ප්‍රමිතියෙන් යුත් වෝටර් ප්‍රූෆින් මැටීරියල් එකක් ඔයා මිලදී ගන්න ගියාම ඒ ආයතනය විසින් නැත්නම් නිෂ්පාදන ආයතනය විසින් ඔබට උපදෙස් ලබා දීමට අමතරව ඔය වෝටර් ප්‍රූෆින් එක සඳහා සුවිශේෂී දැනුමක් පළපුරුද්දක් ඇති අයවලුන් ඔබේ කාර්යය සඳහා යොදවන්නත් ඔවුන් උදව් කරනවා. ඒ නිසා ඒ වගේ ආයතනවලට ගියහම අමතක කරන්න එපා, වෝටර් ප්‍රූෆින් එකක් කරන්න පුළුවන් සුවිශේෂී හැකියාවක් ඇති උපකොන්ත්‍රාත්කරුවන් පිළිබඳව විමසන්න. මේ විදිහට නිසියාකාරව වෝටර් ප්‍රූෆින් එකක් කරේ නැත්නම් ඔයාට තියෙන ප්‍රබලතම අවාසිය තමයි ටික කාලයක් යද්දි රිපෙයා කරන්න වුණොත්, ඒ කියන්නේ කඩලා බිඳලා ආයෙත් හදන්න වුණොත් ඔයාට ලොකු වියදමක් දරන්න සිද්ධ වෙනවා. ඔයාගේ නිවස හරි ගොඩනැගිල්ල හරි පිහිටලා තියෙන භූමියේ, එහෙමත් නැත්නම් පොළොවේ තියෙන තෙතමනය අත්තිවාරමෙන් උඩට, ඒ කියන්නේ බිත්තිවලට එන එක වළක්වා ගන්න ක්‍රමවේද කිහිපයක් තියෙනවා. ඒකට අපි කියනවා DPC කියලා. ඒ කියන්නේ ඩෑම් ප්‍රූෆ් කෝස් කියන එක. මේකට ඩෑම් ප්‍රූෆ් මෙම්බ්‍රේන් කියලත් කියනවා. ඔයාට අදහසක් ගන්න මම සරල උදාහරණයක් කියන්නම්. ඔයා දැකලා ඇති පොළොවට කොන්ක්‍රීට් දානකොට, එහෙමත් නැත්නම් ෆ්ලෝ කොන්ක්‍රීට් එකක් දානකොට, ඒ කොන්ක්‍රීට් එක දාන්න කලින් පොළොව හොඳින් තැලුවට පස්සේ 1000 ගේජ් පොලිතීන් එකක් එලනවා. අන්න ඒකෙන් සිද්ධ වෙන්නේත් ඔය කාර්යයම තමයි. ඔය DPC එක බිටුමිනස්, ඇස්ෆෝල්ට්, මෙටල් හෝ ප්ලාස්ටික් ෂීට්ස් වගේ විවිධ ආකාරවලින් යොදන්න පුළුවන්. ඔය DPC කියන්නේ ඉතාම වැදගත් අංගයක්. ඒ නිසා ඉස්සරහට එන එපිසෝඩ්ස් වලින් මම ඔයාට ඒ ගැන වැඩි පැහැදිලි කිරීමක් කරන්නම්. නිවස තුළට ජලයෙන් බාධා ඇති වෙන්න පුළුවන් තවත් විදිහක් තමයි පිටත බිත්ති වලින් වගේම රූෆ් ටොප් එකෙනුත් නිවස හෝ ගොඩනැගිල්ල ඇතුළට සම්බන්ධ වෙන නල මාර්ග, වයර්, කන්ඩියුට්ස් වගේ දේවල් වලින්. අපි හිතමු ඔයාගේ නිවස තුළට සම්බන්ධ වෙන බටයක් දෙකක් කන්ඩියුට් එකක් නෙමෙයි, සාමාන්‍යයෙන් බට ගණනාවක් විශාල ප්‍රමාණයක් ඇතුළට එන ස්ථානවල ෆ්ලෑෂින් එකක් හෝ කැනපි එකක් ඊට ඉහළින් යෙදීම ඉතාම යෝග්‍යයි. ඒ විතරක් නෙමෙයි, ඒ බට හෝ වයර් බිත්තිය හරහා ගමන් කරන ස්ථානවල සිලිකෝන්, එහෙමත් නැත්නම් කෝකින් වගේ දෙයක් ඇප්ලයි කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි, පොලිඋරතේන් කියලා සුවිශේෂී වෝටර් ප්‍රූෆින් මැටීරියල් එකක් තියෙනවා.
ඔන්න ඔය වගේ මැටීරියල් එකක් ඇප්ලයි කරන්නත් පුළුවන්. ඔයාගේ නිවසේ හරි ගොඩනැගිල්ලේ හරි අනිවාර්ය අංගයක් තමයි බාත්รูම් එක. එහෙමත් නැත්නම් වොෂ්රූම් එක කියලා කියන්නේ. ඒ වගේම තමයි වෝටර් ප්‍රූෆින් එකක් අත්‍යවශ්‍යම ස්ථානයක් තමයි මේ බාත්รูම් එක. ඒකට හේතුව තමයි ජලය නිතරම ගැවසෙන ස්ථානයක් වීම. සාමාන්‍යයෙන් බාත්รูම් එකක නාන ස්ථානය, ඒ කියන්නේ shower area එක සහ sink එක තියෙන තැන බිත්තියේ වෝටර් ප්‍රූෆින් එක අනිවාර්යයෙන්ම කළ යුතුයි. ඒකට හේතුව තමයි නිරන්තරයෙන්ම භාවිතාවන ජලය ඒ බිත්තියට පතිත වීම. හැබැයි ඔයාගේ නිවසේ බාත්รูම් එක ටිකක් කුඩාවට හදලා තියෙනවා නම් ජලය භාවිතයේදී අනිත් බිත්ති වලටත් ඉහෙන්න පුළුවන්. ඒ නිසා ඒ වගේ අවස්ථාවක සම්පූර්ණ බිත්ති වලම මේ වෝටර් ප්‍රූෆින් එක ඇප්ලයි කරන එක තමයි වඩාත්ම සුදුසු. සාමාන්‍යයෙන් මේ බිත්ති වල අඩි 5ක් හෝ 6ක් උසට ජල ආරක්ෂක යෙදුවහම ප්‍රමාණවත්. හැබැයි හොඳට මතක තියාගන්න ඕනේ කාරණාවක් තමයි ඔයාගේ නාන කාමරයේ පොළව අනිවාර්යයෙන්ම වෝටර් ප්‍රූෆින් කළ යුතුයි. අපි හිතමු ඔයාගේ නිවසෙන් එළියේ, ඒ කියන්නේ ගෙයින් පිටත සතුන් ආවන ස්ථානයක් වෙන්න පුළුවන්. ඔයාගේ වාහනය සෝදන්න සූදානම් කරගත්තු ස්ථානය වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් සේවකයන්ගේ අත්පය සෝදා ගැනීම සඳහා, ස්නානය සඳහා, රෙදි සෝදා ගැනීම සඳහා වෙන් වූ ස්ථානයක් වෙන්න පුළුවන්. ඒ වගේම පොන්ඩ් එකක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ලොකු මාළු ටැංකියක් වෙන්න පුළුවන්. මෙන්න මේ අවස්ථාවලින් කුමන අවස්ථාවක් වුණත් ඔයාගේ නිවසේ ඇතුල් බිත්ති වලට සම්බන්ධ වෙන පිටත බිත්තියකට සම්බන්ධ කරලා හෝ යාබදව ඒ ස්ථාන පිහිටලා තියෙනවා නම්, ඒ ස්ථාන ඉදි කරලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම වෝටර් ප්‍රූෆින් එකක් ඇප්ලයි කර යුතුමයි. ඒකට හේතුව තමයි පිටත පිහිටලා තිබුණට නිවස ඇතුළට කෙලින්ම සම්බන්ධ වෙන නිසා නිවස ඇතුල් පැත්තෙන් තෙතමනයක් හෝ ජල කාන්දුවක් ඇති වෙන්නට පුළුවන්. ඒ වගේම තමයි ඒ වගේ ස්ථානයක හෝ බාත්รูම් එකක බට එලීමේදී, එහෙමත් නැත්නම් පයිප්ප දැමීමේදී විශේෂයෙන් සැලකිලිමත් විය යුතුයි ඒ බට ඩැමේජ් වෙලාද, එහෙමත් නැත්නම් ලීක් එකක් තියෙනවද කියලා එතනින් එහාට කරන සියලු කටයුතු වලට යන්නට කලින්. මෙන්න මේ දේත් හොඳට මතක තියාගන්න. ඔයාගේ නිවසේ හෝ ගොඩනැගිල්ලේ ජලය ගැවසෙන භාවිතා වෙන ස්ථානයක් නිර්මාණය කිරීමේදී බිම් මහලට වඩා ඉහළ මහල්වල, ඒ කියන්නේ දෙවනි තට්ටුවෙන් උඩට ඒ ඉදිකිරීම කරද්දී විශේෂ සැලකිල්ලක් දැක්විය යුතුයි. ඒකට හේතුව තමයි බිම් මහලේ ලීක් එකක් වුණත් තෙතමනය ආවත් ඒ ඔබට පමණයි බලපාන්නේ. හැබැයි ඉහළ මහලේ එහෙම දෙයක් සිද්ධ වුණොත් එතනින් යට මහල, එහෙමත් නැත්නම් පහළ මහලේ ඉන්න අයට විශාල ගැටලුවකට මුහුණ පාන්න සිද්ධ වෙනවා. සාමාන්‍යයෙන් හදපු ගේක, එහෙමත් නැත්නම් පදිංචි වෙලා ඉන්න ගේක රිපෑ එකක්, එහෙමත් නැත්නම් නඩත්තු කටයුත්තක් කරන්න ලෑස්ති වුණාම එතනින් එක්කෙනෙක් දෙන්නෙක් හෝ කියන කාරණාවක් තමයි මතක් කරන කාරණාවක් තමයි වැහි වතුරෙන් හරි ඔවුන් භාවිතා කරන ජලයෙන් හරි එක්කෝ බිත්ති තෙත්වීමක්, එහෙමත් නැත්නම් යම්කිසි ජල කාන්දුවක්, එහෙමත් නැත්නම් වහලේ ලීක් එකක්, ඔන්න ඔය වගේ දේවල්. ඇත්තටම මේ ජලයෙන් එන බලපෑම නවත්ත ගන්නවා කියන්නේ ඉතාම අසීරු කාර්යයක්. සාමාන්‍යයෙන් නිවෙස්වල විතරක් නෙමේ විශාල ව්‍යාපෘතිවල පවා ජල කාන්දුවේ මෙහෙමත් නැත්නම් ජලයෙන් එන බලපෑම් නවත්වාලන්නට විශාල වියදමක්, විශාල පිරිවැයක් දරනවා. ඒ විතරක් නෙමෙයි විශාල කැපකිරීමක්, මහන්සියකුත් සිද්ධ කරන්න වෙනවා. මේ දේවල් වළක්වා ගන්නට, එහෙමත් නැත්නම් අඩු කරගන්නට මම යෝජනා කරන හොඳම ක්‍රමය තමයි ප්‍රමිතියෙන් උසස් අමුද්‍රව්‍ය භාවිතය සහ විශේෂ පුහුණුවක් ඇති අයවලුන් ලවා ඒ කාර්යය සිද්ධ කිරීම. වෝටර් ප්‍රූෆින් ක්‍රමවේද ගණනාවක් තියෙනවා. ඔයාගේ නිවසේ හරි ගොඩනැගිල්ලේ හරි අවස්ථානුකූලව, එහෙමත් නැත්නම් ස්ථානයෙන් ස්ථානයට, ඒ ස්වභාවයෙන් ස්වභාවයට භාවිතා කරන්න ඕනේ, ඇප්ලයි කරන්න ඕනේ මැටීරියල් එක සහ ක්‍රමවේද එකිනෙකට වෙනස්. ඔය ආකාරයට වෝටර් ප්‍රූෆින් ගැන වැඩි විස්තර අරගෙන ඊළඟ එපිසෝඩ්ස් වලින් මම ඔයාලව හම්බ වෙන්න එන්නම්. ඒ වගේම මේ වීඩියෝ එකට ඔයාලා කැමති නම් ලයික් එකක් දාන්න. ඒ වගේම තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් පල්ලෙහා රතු පාටෙන් තියෙන subscribe button එක ඔබලා subscribe කරන්න අමතක කරන්න එපා. එහෙම කළොත් තමයි ඔයාට මගේ වීඩියෝ දාපු සැනින්ම බලා ගන්න පුළුවන් වෙන්නේ. එහෙමනම් අලුත්තරතුරු ගොඩක් එක්ක ඊළඟ වීඩියෝ එකෙන් ආයෙත් අපි හම්බ වෙමු.